ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. ශාන්ත බණ්ඩාර අපේ ආසනයේ සංවිධායකතුමා ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඒ වගේම අපේ ජොහාන් ප්‍රමාණ ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වගේම මේ ආසනයේ අපේ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිතුමන්ලා අපේ දිමුත් තුෂාර සභාපතිතුමන් පෙරාත්සිසිර සභාපතිතුමා ඇතුළු සියලුම සමා වෙන කාලය ඉතුරු කර ගැනීම නිසා කමල් නම් කෙටියෙන් ඔබ තමුන් වහන්සේලා සත්‍යාත්මන් සියලු දෙනාගෙන්ම අවසර ගන්නවා. ඒ වගේම මේ ආසනයේ මාහිතවත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් මිත්‍රවරු අද ඔබ මෙරටේ දේශපාලනය තුළ මැතිවර ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයකට ඔබ තමුන් වහන්සේලා ලැබිලා තියෙනවා. මැතිවරණ කල්දාන පුරුද්දක් තියෙන කාල සීමාවක මැතිවරණය තියන්නේ කියන සටනක් දෙක්ක අද ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ බිම් මට්ටමින් සංවිධානගත වෙමින් පවතිනවා. අපේ හාමුදුරනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් මේ පක්ෂය හදනකොට මහින්ද මහත්තයාගේ නායකත්වය අපි අපේ ප්‍රතිපත්තිමය තීන්දුව වගේම පක්ෂයේ මූලික හරපද්ධතිය වගේම අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරපු කාරණයක් තියෙනවා. නැවක් හදලා වරාය ඇතුලේ නැංගුරන් දාලා නැව නවත්තලා තිබ්බොත් අපේ හාමුදුරුවනේ නැවට කුණාටු අහුවෙන්නේ නැහැ. නැවට හානියක් වෙන්නෙත් නැහැ. හැබැයි ඒ නැව වරායෙන් එළියට අරගෙන නිසි වටිනාකමක් ගන්න මුහුදට දැම්මම තමයි මිත්‍රවරුනි යථාර්ථයට මුහුණ දෙන්න වෙන්නේ. එහෙනම් බින්ගිරි ඉඳන් අපි වගකීමකින් කියනවා. අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හදලා තියෙන්නේ නැවුගුරන් දාලා වරායේ නවත්තලා තියන නෙවෙයි. අභියෝග හමුවේ පලා යන්න නෙවෙයි. එහෙමත් නැත්නම් අවස්ථාවාදී දේශපාලනය තුල ප්‍රතිපත්ති පාවල දෙන්න නෙවෙයි. අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපේ හාමුදුරුවනේ හදලා තියෙන්නේ මේ රටට ජාතියට නිසි අවස්ථාවන් වලදී අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් එළඹෙන ඕනෑම මැතිවරණයකට නොබියව මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් දේශපාලන කඳවුරක් විදියටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ගොඩනගලා තියෙන්නේ කියන එක අපි මතක් කරන්න ඕනේ. බොහෝ අය හිතනවා දේශපාලනයේ තීන්දුව තීරණ ගන්න ඕනේ අපේ හාමුදුරුවනේ ලෙහෙසි තීන්දුව තීරණ කියලා. සමහරු හිතනවා ඇඟ බේරගෙන අපි දේශපාලනය කරන්න ඕනේ කියලා. තවත් සමහරු විශ්වාස කරනවා දේශපාලනය කරන්නේ තනතුරු තානාන්තර ලබා ගන්න. ඔව් අපි දේශපාලනය කරන්නේ අපේ පාක්ෂිකයට උදව් කරන්න. අපි ආණ්ඩු බලය ගන්න අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. හැබැයි අපි දේශපාලනික වශයෙන් තීන්දුව තීරණ ගන්නකොට සමහර වෙලාවට මිත්‍රවරුනේ තීන්දුව අපහසු වෙන්න පුළුවන්. අපිට උඩුගම්බලා පීනනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි අපි හරි තීන්දුව ගත යුතුයි. අපි ලෙහෙසිවට පහසුවට අපේ ප්‍රතිපත්ති පාවල දීලා රැල්ලට දේශපාලන තීන්දුව ගත නොගත යුතුයි කියන දැඩි විශ්වාසය අපි අපි හැමදාම විශ්වාස කරා මිරටේ දේශීය ආර්ථිකය. අපි හැමදාම විශ්වාස කරා මිරටේ වමේ දේශපාලන බලවේගය. මිරටේ නිදහස ගෙනත් දුන්නේ මිරට සංවර්ධනය කරේ ඒ වමේ දේශපාලන බලවේගයේ ප්‍රමුඛ කරගත් ජාතිකවාදී කඳවුර. සමහරු එක ජාතිවාදී කඳවුර විදිහට හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා. නෑ අපි ජාතිවාදී නෑ. හැබැයි අපි ජාතිකවාදී. අපි විශ්වාස කරනවා මිරටේ දේශීය ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මිරටේ ගොවියා දීවරයක් හම්කරු ආරක්ෂා වෙන්න ඕනේ. ඒ ගොවියා දීවරයක් හම්කරු ආරක්ෂා වෙන්නවා වගේම දේශීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ මොඩලයක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි මහා උජාරුවට මහා බැංකුවේ තියෙන මුදල් සංචිත ගාණයි විදේශ රටවලින් තුන් වේල කන්න ණයගත්වය ගැන කයිවාරු ගහලා හරියන්නේ නැහැ අපේ හම්දුරුවනේ. අපි ණය නොගෙව හිටපු දේශපාලන බලවේගයක් නෙවෙයි. අපි ණය ගත්තේ රට හදන්න. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත හැම ඩොලරයකටම
මේ මාතෘ භූමියට වටිනාකමක් දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත හැම ණයක්ම මේ මහ පොළොවේ ආයෝජනය කළා තියෙනවා. ඔබේ දරුවගේ ජීවිතවලට ඒ ජීවිත සුරක්ෂිත කරන්න අවශ්‍ය වටිනාකම දීලා තියෙනවා. අපි තුන් වෙන කන්න ණය අරගෙන නැහැ. අපි අපේ ඉතිහාසයක් තියෙනවා. අපි පාම් පිටි ගන්නත් ණයගත්තු යුගයක් අපේ රටේ තියෙනවා. ඒ වගේම තමයි ISB ණය අරගෙන තුන් වෙල කන්න දීලා ආර්ථිකය හොඳයි කියපු යුගයකත් අපි බහු කරගෙන ආවා. අපි අපි එහෙම කරන්න සූදානම් නැහැ. අපි ණය කල්දාන දේශපාලන බලවේගයක්. අපි ණය ගෙවන්න දේශපාලන බලවේගයක්. අපි ණය ගත්තොත් ගෙවනවා. අපි ගෙවන්න බැරි නම් ගන්නෙත් නැහැ. හැබැයි ණය ගෙවන්න අපි අසාධාරණ විදියට මිනිසුන්ට බදු ගහන්නේ නැහැ. ජාතික සම්පත් කුණු කොල්ලට විජාතීකරණය කරන්නේ නැහැ. ඒ ණය ගෙවන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ආයෝජකයෝ ගේනවා අපි. ආයෝජකයෝ ගේන්න ඕනේ. හැබැයි ආයෝජකයෝ ගේනකොට අපි බොරු කයිවාරු ගහන්නේ නැහැ. එක කාලයක් වොක්සගන් සමාගමක් ගන්න මේ කාර්ය හදනවයි කියලා කිව්වා. තවත් කාලයක් මහා දෙවන්ද කර්මාන්තපුර ඉදිකල් අපි රැකියාව දහස් ගාණක් උත්පාදනය කරනවා කිව්වා. හැබැයි ඒව එකක්වත් යථාර්ථයක් වුණේ නැහැ. ඒව මැතිවරණ වේදිකාවට පමණක් සීමා වෙච්ච බොරුවක් බවට පත් වුණා. අපි බොරු කියන සූදානම් නැහැ. අපි විශ්වාස කරනවා දේශීය ව්‍යාපාරිකයා හදන්න ඕනේ අපි. ගමේ ගොවියා දීවරයා කම්කරුවාගේ අසීමිත බදු ගහන්න හොඳ නැහැ. එයාට සම් සහනයක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ආයෝජකයෝ ලංකාවට ගෙනල්ලා රැකියාව උත්පාදනය කරන්න ඕනේ. ඔබේ දරුවා අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලෝකයේ තියෙන රැකියාව වෙළඳපොළට ඔබේ දරුවා යොමු කරන්න ඕනේ. ඒ අවශ්‍ය දැක්මක් සහ වැඩපිළිවෙලක් එක්ක ගොඩනැගිච්ච නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්. අපි දන්නවා රාජ්‍ය සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න. අපි ගුවන්තොටුපළ හැදුවේ වීගබඩා කරන්න නෙවෙයි. මට කනගාටුව ලෝකෙ එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ලෝකෙ අල්ල උඩ තියන් නටවන්න පුළුවන් කියපු නායකයොත් මත්තල ගුවන්තොටුපළට ගිහිලා වීගබඩා කරා. ඒ අයගේ දැක්ම එතරම් පටුයි කියලා මම මගේ ජීවිතේට ඒ කාලේ විශ්වාස කෙරුවේ නැහැ. මේක තමයි මගේ ආදරණීය අම්මේ තාත්තේ මිත්‍රවරුන් යථාර්ථය. අද දේශපාලන වේදිකාව තුල පිල් බෙදාගෙන පටු අරමුණු පටු දේශපාලන වාසි තනතුරු තානාන්තර පිටිපස්ස යනවා මිසක් මිරටේ සැබෑ ජනතා ජයග්‍රහණයෙන් පිටිපස්ස යන දේශපාලන බලවේග අද අපේ රටේ නැහැ. ජනතාව ජයග්‍රහණය කරවන දේශපාලන බලවේගයක් තියෙනවා නම් ජනතාව දිනවන දේශපාලන බලවේගයක් තියෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩනගපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන එක මම මහත් වගකීමකින් ඔබ තමුන්නාසලට කියනවා. මොකද අපේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණය. අපේ අතෙන් අඩුපාඩු වෙන්නේ නැති. හැබැයි අපි ජනතාවට හානියක් කළා නැහැ. රටට හානියක් කළා නැහැ. ආගමට හානියක් කළා නැහැ. ජාතියට හානියක් කළා නැහැ. මිරටේ පුරවැසියන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග, මැලේ අපේ හැමෝගේ කිසිම පුරවැසියෙකුට අපි හානියක් කළා නැහැ. මොකද අපි තීන්දුව తీරන ගත්තේ රට ගොඩනගන්න මිසක් පුද්ගලයෝ ගොඩනගන්න නෙවෙයි. ඒ හින්දා තමයි බලවේගයක් විදියට අදටත් මේ රටේ බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වලට ආදරය කරන්න කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. අපි ප්‍රතිපත්ති ජයග්‍රහණය කෙරෙන්නේ. අපි පුද්ගලයෝ ජයග්‍රහණය කරන කටයුතු කෙරුවේ නැහැ. මගේ ආදරේ අම්මේ තාත්තේ සහෝදරවරුණු රැබෝ වුණා. එහෙනම් මම ඊට වඩා දීර්ඝ කාලයක් ගන්නේ නැහැ. මම සුභපතනවා ශාන්ත බණ්ඩාර මැතිතුමාට. අසීරු වෙලාවේ අපිට ආවේ. අසීරු වෙලාවේ අපිට ආවේ. ඒ වෙලාවේ අභියෝග බාරගත්තේ කීප දෙනයි. අපි කියන්න ඕනේ එක්කෙනෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යභියෝගේ බාර අරගෙන අපි එකතු වුණා. අනිත් පැත්තෙන් දම්බික පෙරේරා මැතිතුමා යභියෝගේ බාර අරගෙන ව්‍යාපාරිකයෙක් විදිහට අපිත් එක්ක ආණ්ඩුවට එකතු වුණා. අනිත් කෙනා ඔබ තමුන්නාසලගේ බිංගිරි ආසනයේ සංවිධායක විදිහට කටයුතු කරන ශාන්ත බණ්ඩාර සහෝදරයාත් අභියෝග වලට බය නැතුව ඒ වෙලාවේ අපිත් එක්ක එකතු වුණා කියන එක මම ඔබ තමුන්නාසලට කියන්න ඕනේ. ශාන්තයි මායි 2010 ඉඳන් පාර්ලිමේන්තුවේ. අපි සමකාලීනව පාර්ලිමේන්තුවේ ද විශාල සටනක් කරා. අපි ජාතික සම්පත් ගොඩනගන්න සටන් කරා.
එවගේ අපි ජාතික සම්පත් රකින්න සටන් කරා. මෙයාසනේ ඊට පෙර සංවිධානය කරේ සුදු මහත්තයා. මගේ පවුල එක්ක මගේ තාත්තා එක්ක ලොකු තාත්තා එක්ක ඉතාමත් සමීප වාසය කරපු දේශපාලන නායකයෙක්. දියේ රාජපක්ෂ පදනම පාර්ලිමේන්තුවට ගේනකොට ඒ යෝජනාව ඉදිරිපත් කරේ සුදු මහත්තයා. අපේ නිවස් වලට එන යන මැද මුල්න ලොකු තාත්තාගේ අපේ මහගෙදරට එන යන කනබුණ අපි වාසය කරපු දේශපාලන වමේ දේශපාලන නායකයෙක්. එතුමාගේ පස්සේ අද ශාන්ත බණ්ඩාර අපේ සහෝදරයා මේ ආසනයේ විශාල හයියක් විශාල ශක්තියක් වගේම මං ජොන්සන් ඇමතුමා එක්ක කතා කරගෙන හිටියේ පහුගිය ජනාධිපතිවරයා අපි මෙතන රැස්වීමක් කරා. මහා රැස්වීමක්. මේ ආසන බල මණ්ඩලයක් මේ දිස්ත්‍රික් බල මණ්ඩලයක් එහෙම නෙවෙයි. මේ ආසනේ බිබින්ගිරි ආසනේ කට්ටිය විතරයි ඉන්නේ. මෙතන වටේ පිටේ ආසන වලින් සෙනඟ ගේන්නේ නැහැ අපි. දැන් ජනාධිපතිවරයාට අපි කරන කොටත් මේ වගේ දෙගුණයයි සෙනඟ හිටියේ. එහිඳා සාර්ථක ආසන බල මණ්ඩලයක් පැවැත්වුවයි කියන ගෞරවයේ ශාන්තටත් ඒ ප්‍රාදේශ සභා සභාපතිතුමාලටත් ඔබ තමුන් ආසනට අපි පුදනම් පුද කරනවා. මගේ ආදරය අම්මේ තාත්තේ අපි මේ පණිවිඩය ගමට ගෙනියමු. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් කියන පණිවිඩය ගෙනියන්න. අපි අභියෝග වලට බය නැහැ. අපි අභියෝග වලට මුහුණ දෙනවා. අපි අභියෝග හමුවේ පලා යන්නේ නැහැ. වගේම මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන දේශපාලන බලවේගයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන පණිවිඩය ඔබ තමුන් ආසලා ගමට ගෙනියන්න. අපි ලාස්තිය කියන පණිවිඩය ගෙනියන්න. අපිට සලස්මක් තියෙනවා. ආර්ථිකයේ ගොඩනගන සලස්ම අපිට තියෙනවා. රට ජාති ආගම ආරක්ෂා කරන සලස්ම අපිට තියෙනවා. ඒ වගේම තමයි නූතන પરම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන් වැඩපිළිවෙළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුයි කියන පණිවිඩය ඔබ තමුන් ආසලා ගෙනියන්නේ කියන ඉල්ලීම කරමින් අවසාන වශයෙන් මම ඔබට ආරාධනා කරනවා එන්න අපි දෙක එකතු වෙන්න මේ මාතෘ භූමිය ජයග්‍රහණය කරන සටනට මාතෘ භූමිය විජයග්‍රහණය කරන සටනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් දෙක්ක අත්වල් බැඳගන්නේ කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් සුබනාගතය පතමින් මානෙන්නවා.